by. Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. Hi, Bowen. සුබදාසනක් අදත් සුපුරුදු විදිහටම අපේ විවේකී සතියන්තයේදී කොෆී ස්ටුඩියෝ සමගින් ඔබව මුණ ගැහෙනවා අද අපේ ආරාධිත ශිල්පිනිය වැඩසටහනට බොහොම විශේෂයි ස්වර්ණවාහිනියට බොහොම විශේෂයි මොකද ඇය අපේ සිංහල සිනමාවට පෑයූ ලස්සනම තාරකාවක් කොටින්ම සිනමාවේ ලස්සනම කෙල්ල කියලා කිව්වොත් වඩාත් නිවැරදි මේ ලස්සනම කෙල්ල ජීවිතේ බොහොම පුංචි සන්දේයෙන්දන් අද වෙනකන් දශක ගණනාවක් තමන් සතු තාරකා ගුණය බොහොම අපූර්වට පවත්වාගෙන ආපු කෙනෙක්. ඒ නිසා සිනමාව තුළ එදා අද හෙට මේ પરම්පරා තුනම ගැන කතා බහ කරන්නට බොහෝ දේවල් මෙතෙන් පටන් ආරම්භ කරන මේ හෝරාවක කාලයේදී අපට පුළුවන් වෙවි. සිනමාවේ වගේම දේශපාලනෙත් බොහොම කැපී පෙනෙන කාන්තා නියෝජනයක් බවට අයපත් වී තිබෙනවා. ඉතින් ඇගේ සිනමා ජීවිතය ගැනත් දේශපාලන ජීවිතය ගැනත් පෞද්ගලික ජීවිතය ගැනත් මෙතෙක් කල් කතා නොකරපු දේවල් මගහැරුණු දේවල් කතා කරන්න පුළුවන් වෙන බොහොම විශේෂ හෝරාවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් කතා බහත් එක්ක එකතු වෙමු මේ කොෆී ස්ටුඩියෝ. අපෝ ලස්සනයි. මේ තුන්වස් කලක් නෙවෙයි. ලස්සන පාට. රාජේ. දිය කිඳුරියතේ සාගරේ. गोतिल गना आदरे महादेवी मने आलसितुवम रुवनु पिलिनु मवे किव मन तब कौ रोलंदे ए नमिन गीता कुमार सिंह आई वन गीता आई वन मगे पहलेनी प्रश्न वेन्ने लंकावे लक्ष संख्यात जनतावक आदरे करपु ओब දේශපාලනේ තොරගත්තට පස්සේ එක පිරිසක් තරහකාරයෝ වෙනවා. මොකද හිතන්නේ මේ තරම් රසික ආදරයක් දිනාගත්ත කෙනෙක් එකපාර හතුර පිරිසක් ඇති කරගත්තා. අවංකවම කතා කරනවා නම් අපි කියමු දැන් සිනමාවේ වුණත් කැමැතියක් හිටියා අකමැතියක් හිටියා. දේශපාලනේත් කැමැතියයි ඉන්නවා අකමැතියයි ඉන්නවා. ජීවිතේ හැමෝම සතුටු කරන්න කවදාවත් බෑ. මම හැමෝම සතුටු කරන්න සූදානමුත් නෑ. එහෙම මට ගැන හිම හිතුවයි කියලා මම ඒක ගැන අමනාපකුත් නෑ. मम विश्वास करें जीवितेदी अभी जीवतेन टीकाले अभी करा पुल हेमदयाक करला रटट विशेष रटे जनतावट अभी आदरी करपू अरे अभी वेणु वगे लुकु रसिक पीरस ये मिनस पोड पोड हर उदर लभन एक लुकुदेकरा तम मट ऊन करी मंदा एक पुलवांग विलाती है कथावा मग उत्साह करना දේශපාලනේ තින්න. ඔතන නිකන් කොයි හතුරද වඩාත්ම දැනෙන්නේ. කොයි හතුරද වඩා නපුරු. මෙහෙම සිනමාවේ ඇත්තටම මල්ලි එම හතුරු හිටියේ නැහැ. සිනමාවේ මෙහෙමනේ කම්පිටිෂන් එකක් තිබ්බා. දැන් හැමෝම තම තමන්ගේ වැඩේ හරියට කරලා අභිභව දැන් තියෙන රේස් එක නෙවෙයි ඒක. ඊට වඩා හරි හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ තමන්ට ලැබෙන චරිතයක් වෙනුවෙන් කැප වෙලා एक लभन हों प्रतिचार वली सम्मान वली सतुट पाते पुलवां कलाकार पिरीसाटेट हिटिया इत हतुरो दिहा बेलुहा मट हिते सिनेमा भी हतुरो ने अब देशपालने पट्ट हतुरो पुलवा मरला तब के इस एक विनम कथांदर ये कथांदर देखा लोक देखा හොඳයි අපේ පුළු පුළුවන් විදිහට වැඩසටහන අතරතුරදී මේ දේවලුත් කතා කරමු. එහෙමනම් අපේ සෝදානම් වැඩසටහනේ පළවෙනි විශේෂාංගයට යන්න. අපේ ගීතක්කේ ජීවිතේ පොඩ්ඩක් රිවයින් කරලා ජීවිතේ ටිකක් විශේෂතෙන් කිහිපයක් ආපහු මතක් කරලා බලන්න සෝදානම් වෙන්නේ. එහෙමනම් හිතවතුනි අපි ලෑස්ති රිවයින් සෙග්මන්ට් එකට යන්න. රිවයින්. හොඳයි. ගීතා කුමාරසිංහ කියන්නේ පවුලේ වැඩිමහල් දියණියනේ. එතකොට ලොකු අක්කා. सामान्य पौले वेडिमला उनाम अभिमान तीयनवाने वेडिमला हई तब पौलट अलुतेन सामाजिक एक्वेन एक्वेन अरे आदरे यनवाने पल तमुंडेन अवधाने अडुनोट अरे लुकुअक् अभिमान पुणे आदरे अडवी मत ईरसियावाने आदरी अडवी मट मुद मत ईरसियावा अम्मगा पोड़ नंगी हर मट अपे पौले गुडाटिया गुडाटिया अपे अट दे मम वेडिमला कटे हिटिया यथोर अम्म नितर मार
ලලුතා හම්බෙච්ච බබාව තුරු කරන් ඉඳලා අම්මට නිඳ ගැම හිමින් බබාව බිමින් තියලා මං එතෙට පයින්නවා. ඒ තරම් මට අම්මා වෙහෙම ඕනකම තිබුණා. ඊට පස්සේ ටිකක් කල් ගියන් පස්සේ මට ජීවිතේ ලීඩර්ෂිප් එකක් ගන්නවා. නායකත්වය ගන්න. අම්මා තමයි ඒක කරේ. අම්මා හැමතිස්සෙම කියන්නේ අක්කා කියන විදිහට කරන්න. අක්කගෙන් අහන්න. අක්කා ටිකක් පෞලිය අර වැඩිමලානේ. ඉතින් මම අරගොල්ලන්ට ඔක්කොම කියලා දෙන එක වෙනවා. මෙහෙම කරන්න ඕන දෙයකට ෆයිට් එක උනත් ඒගොල්ලෝ බේරන්න ඒගොල්ලෝ ටිකක් මට ටිකක් පොඩි රෙස්පෙක්ට් එකක් වගේ වෙන්න පටන් ගත්තා. ඒක ඇති කරේ අම්මා. ගෙදර අම්මා. අම්මා තාත්තට වඩා අම්මා. අම්මා හැමතිස්සෙම අර අම්මගේ ගැලවුමට කරා දන්නේ නැහැ. අම්මා ඒ වට හැමතිස්සෙම කියන්නේ අක්කට කියන අක්කට කියන ඕක ගිහිලා අක්කා ලව්ව කරගන්න පුළුවන් නේ ඕක. කොණ්ඩෙ බඳ ගෝටා ගන්න ඕන අක්කට කියන්න. අක්කා කෑම බෙද අක්කා බෙදලා දෙයන්න. අර ගෙවල් වල ඉන්නේ අක්කගේ ඩියුටි එක අම්මගේ ඩියුටි වලින් භාගයක් විතර දුන්නා. ඉතින් ඒකට මම ටිකක් පටන් ගත්තා. ටිකක් මට හැමතිස්සෙම මේ වගේ ඉස්කෝලේ ඊට පස්සේ ගිහිල්ලා ශිෂ්‍ය නායිකාවක් වුණා. නෙට් බෝල් ටීම් එකේ නායිකාව වුණා. ඒ වගේ ටිකක් මට පොඩ්ඩක් පුළුවන්කම ලැබුණා ඉස්සරහට එන්න කැමති දේවල් කරන ගම ඒකේ ලීඩර්ෂිප් එකක් ගන්න. දැන් අර වර්ෂ 1973 ජීවිතේ බොහොම සුවිශේෂ අවස්ථාවක් නේ ගමේ අවුරුදු කුමාරි දිනන එක. දැන් ගෙදර තිබ්බ පෞල් පරිසරයත් එක්ක පන්සලත් එක්ක නිකන් බැඳිච්ච එතකොට තාත්තත් ටිකක් ආවේගශීලී කෙනෙක් මේ වගේ පසුබිමක් එක්ක යන්න දුන්නද අවුරුදු කුමාරි තරඟෙක? නෑ එහෙම යන්න දුන්නේ නැහැ. ඇත්තටම ඒ වෙනකොට චිත්‍රපටි මම බල්ලා තිබ්බ එකයිද කොහෙද? එකයිද දෙකයිද? නමුත් ඒක හම්බෙන් වගේ සිද්ධ වුණා මේ ඒ කාලේ මං හිතන්නේ ඔය දැන් ඔය ඔය වගේ දේවල් වලට යන අය හරි අඩු වුණා. ආ. ඒක හින්දා වෙන්නේ අපිට චාන්ස් හම්බෙන්න තේ කට්ටිය ඉන්නේ. කොහොමරි මේකට කොහොමරි මට යන්න චාන්ස් එකක් හම්බුණා. හම්බුණා කියන්නේ ඉතින් වැඩිම නළු නිලියෝ මාලිනී ෆොන්සේකායි විජේ කුමාරතුංගා එනවා කියලා කිව්වා. තුෂාරායක ජනප්‍රියම දෙන්න ඒගොල්ලෝ එනවා සෝනියා දිසානායක. ආ. अलेक्सेंडर फर्नांडो मैं नालू निडी ओक्को मैं इन्हें मामी करे ये गलों को बाला करने पुरवा नहीं मैं वैरी को हमारे ये ती बहुत हमारों गिया मेरे को बाला ना बाला ने गिला मामा पार्टिसिपेट करा है ती रखाटी ती इन्हें नहीं नहीं बाम एक आले ती दाया पाल वकीटी आई ती लोग उतारेंगे द දැන් අර හිටපු දෙවන්ත ජනප්‍රිය නළු නිලියෝ බලන්නමනේ ඔබ එතෙන්ද යන්නේ දැන් පස්සේ ඒ කට්ටියත් එක්කනේ වැඩ කරන්න වැඩි හරියක් එතකොට මේ ඒක ජීවිතේ කොහොමද මේ කාරණාව දැනුනේ ඒක පුදුම කතාවක් ගැන මම පළවෙනි චිත්‍රපටියේ රඟපාන්න ගියානේ ඒ ගිය දවසේ ඉඳලම මම නීත්‍යානුකූල අවුරුදු ගණනක් රඟපාපු රංගන ශිල්පිනි හැටියට තමයි කටයුතු කරන්නේ අනිත් අයට දෙන්නේ මොනවද ඒක ඔක්කොම මට ඕන අයි මෙයාට ඒගොල්ලන්ට කාර්යවල මට වෑන් එකක් කිව්වේ මටත් උඩ කාර් එකක්. ඒ වගේ මම හිතන්නේ ඒක වන්දන කවුරු කියලා නෙවෙයි. ආ මම මගේ ජීවිතේ ඉදිරි කටයුතු ටික කරගෙන ගියේ හැම. ඉතින් ඒක නිසා දැන් අපි ඔයා කිව්වනේ දැන් විජේ කුමාරතුංග. එදා මම එයාව බලන්න ගියානේ. නමුත් එයාත් එක රඟපානකොට මට ඒක එහෙම දැනුන්නේ නැහැ. අපි චරිතය මේක රඟපාන්න ඕනේ. බොහොම සුහදයි. නමුත් අපි අතර එම විශේෂත්වයක් නැහැ මමත් දැන් එයාගේ කෙනෙක් තමයි ගණන්කාරකමට හිටියා දැන් පළවෙනි චිත්‍රපටයේ ලස්සන කෙල්ල ගැන ආදර කතාව නෑ ලස්සන කෙල්ල රිලීස් වුණා රංගපෑවේ වාසනා වාසනායක හිටියේ විජේ කුමාරතුංග හිටියා ඒක තමයි මේ නමුත් මේ KW පෙර මහත්තයාගේ වාසනායකට තමයි ඉස්සෙල්ලාම රංගපාන්න ගියේ ඒකම ලස්සන කෙල්ල හම්බුණා ඒ කාලේ හරිය ගොඩ ලොකු කිව් එකක් ගොඩක් චිත්‍රපටි හදලා ඒගොල්ලෝ ඔක්කොම බලාගෙන ඉන්නවා ඒ අතර අර ලස්සන කෙල්ල ඉස්සර වුණා ඒකෙන් මගේ ඒ අතර කතාවත් ඒ කාලේ අද ඒක තවත් 3-4-5 වගේ ගියා දැන් ඔය මේ මුල්ම සිනමා අත්දැකීම කතා කරොත් එහෙම දැන් ඔබ කිසිම මේ පෙරහුරුවක් හෝ ඒ පිළිබඳව දැනුමක් මේ මොකුත් නැතුවනේ යන්නේ මේක नील रूप सिंह महत्यक्षकपादक चित्रपट मन रंग लसन के अत्र KW पेर महात्म्य दंड मगे मन दें मट हेम लुकू
බයක් එහෙම මුකුත් ඒව ගැන දන්නේ නැහැ. මොකද මං හිතුවා මේක දැන් කරනවා. මේ චරිතය ලස්සනට කරන්න ඕනේ. එහෙම කළා. નિરાයසෙන් වුණා වේ. ඒක කරා. ඒක ගැන එච්චර නමුත් චිත්‍රපටිය බලලා කාලයක් ගියාට පස්සේ දැන් ඒක බලනවානේ මල්ලි. ආ. ඒතරු මට හිතෙනවා අයියෝ මෙන්න මෙතන මට මීට වඩා හොඳට කරන්න තිබුණානේ. මෙතන මං තව ටිකක් ක්‍රියා කරන එක දුන්නා නම් හොඳයිනේ. තාත්තා මරනකොට මූණ එච්චර සරගතියක් නැහැ. ආ. ඒ දේවල් මදි වගේ කිකි දැන් හිතෙනවා. ආ. දැන් හිතෙනවා අනේ අපරාධේ මේක මේ විදිහට උනේ කොහොමද? මෙමෙ අධ්‍යක්ෂකවරයා හරියට කියලාත් නැද්ද කොහෙද? කියලා ඒ මොනසයට බැලලා වගේ ඉතා දාගන්නවා. හොඳයි. දැන් ඔබ රංගන ශාස්ත්‍රයට ඇවිල්ලා බොහොම කෙටි කලකින් විවිධාකාර පරාසයන් වලට යන්න පුළුවන් චරිත ඔබට හම්බුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මොන ශාස්ත්‍රයක රංගන ශාස්ත්‍රයේ හෝ වේවා වෙන මොන යම් හෝ ශාස්ත්‍රයක පරිණත වුණාට පස්සේනේ සාමාන්‍යයෙන් මෙවැනි සුවිශේෂ අවස්ථා ලැබෙන්නේ. නමුත් ඔබ රංගනේ වෙලා මුල් කාලයේම විවිධාකාර පරාසයන් වලට යන්න පුළුවන් හාත්පසින්ම වෙනස් චරිත ඔබට ලැබුණා. ඔබට පෞද්ගලිකව දැනන විදිහට මේක ඔබගේ රූපය නිසා ලැබිච්ච දෙයක්ද නැත්නම් ඔබගේ හැකියාව නිසා ලැබිච්ච දෙයක්ද ඔබට මොන වගේ පෞද්ගලික හැඟීමක්ද තියෙන්නේ සම්බන්ධයෙන්? දැන් සමහර වෙලාවට මම ටීවී එකේ ස්වර්ණවාහිනියක උන බලා ඉන්නවා. නොඒ ක්‍රීම් ಜಾති රුව රැක ගැනීමට ගානේවා නළු නිළියෝ ඇවිල්ලා කියනවා. මල්ලි විශ්වාස කරන්න දෙයියන් පල්ල මම මේ කියන්නේ දිවුරල කියන්න. මම රැකපන්නේකොට මුකුත්ම ගෑවිද ඒක. ඒ වගේ දන්නේ නැහැ. ඉතින් මං කල්පනා කරනවා අම්මෝ මේගොලු ගාන ක්‍රීම් ಜಾති දෙයියා වඳුරනේ ගානවා ඇති උදේ ඉඳලා රැවෙලක. අපි ඒව දන්නේ නැහැ. දැකලත් නැහැ. එතකොට රුව කියන එක තියෙන තිබුණා නම් තිබුණේ ස්වභාවිකව ජීවිතේ රැලි දිග කොණ්ඩයක් ලස්සනට තිබ්බා. ලස්සනට හීනි ඇඟක් එහෙම තිබ්බා මෙච්චර මහත් වෙලා තිබුණ. එතකොට ඒ දේවල් තිබ්බ. හැබැයි ඊට වඩා මං හිතන්නේ වැදගත් උනා මං කියපු දේ හරියට චරිතයකට කිට්ටු වෙලා ඒ චරිතේ ග්‍රහණය කරගන්න මරුසිරායකේ රම්මැණික වෙනවා කොහොම හීනින්වත් පෙම්බර මදුවේ ඩල්සි කියන චරිතේ මම අහලවත් නැහැ. නව කතාවක්වත් කියවලා නැහැ එහෙම චරිතයක් ගැන. ඒත් මේ චරිතය කරන්න කරගන්න කොච්චර ගොඩක් පුළුවන් වුණා. එතකොට සිරිබෝ අයියා කියලා මැදිවියේ ගැහණියක් අවුරුදු 21ක් වගේ කාලෙදී මැදිවියේ ගැහණිය කැටලක් බෑවා. ඉතින් ඒ වගේ චරිත කරනකොට හැබැයි පුදුමාකාර විදියට ඒවට අපි මගේ නම් තිබුණා මේ චරිතය හොඳටම කරන්න ඕන කියන ආසාව. ඒ වෙනුවෙන් වාග් දේවල් කැප කරනවා. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා දැන් සමහරලාට උන්න බනිනවා. මෙයා මේ අයිබ්‍රවුස් කෙට්ටු කරගෙන මේම කොහොමද රම්මැණි කළා ඉන්නේ මේ මොකෙද්ද? වාව යනවා කියලා. ඉතින් ගොඩ බැලුම් ගහනවා. ඒ කියන්නේ ඒ වගේ හරි දේවත්වයෙන් සලකන්නේ. ලොකු වැරද්දක් කරපු එක්කෙනෙක් දැන් මම. එහෙම මේ මේගොල්ලෝ හරි අපි වැරදි. මේක ලොකු වැරද්දක්. ඉතින් එහෙම හිතාගෙන කට පාඩම් කරනවා ඩයලොග්ස් ටික පොඩි ළමයි පහේ පන්ති හතරේ පන්ති චක්‍රේ පාඩම් කරනවා වගේ කොයි හරි තැනක වාඩි වෙලා අර පොත තියාගෙන මොකද දැන් ඒක හිතන්නේ මෙහෙම වන් ටේක් ගියොත් ක්ලැප් කරනවා මේ කට්ටි ඔක්කොම ක්ලැප් කරනවා හරි එක පොඩි ක්‍රෙඩිට් එකක් ඒක අර මම දැකලා බල්ල පුහුණු කරනවා පුහුණු කරනකොට ඌට ට්‍රීට් එකක් දෙන්න ඕන නේද ඌට ක්ලැප් එකක් දීලා බඩු ගැස් අපිත් එහෙම හරි ආසයි සෙට් එකේ කට්ටිය අපිට ලොකු ගෞරවයක් මේක අප්පුඩියක් ගලන්න වන් ටේක් ගියා ඒක ෂා කිරවට ඉතින් හරි ආසයි ඉතින් ඒක නිසා අරව කියවගෙන ඉතින් මල්ලි දැන් ඔය සිංහල ෆිල්ම්ස්ල කියවගත්ත එක කමන්නෑ නේද අපේ භාෂාවනේ අපි වෙන රටවල් වල ඒව කරලා තියෙනවා මම ජපන් භාෂාවෙන් ආයිත් ඉන්දියන් සවුත් ඉන්දියන් පාකිස්තාන් ඉතින් අපි ඩයලොග්ස් ඔක්කොම බයිහාට්නේ කිව්වේ කටපාඩමේ කටපාඩමේ දැන් ඉන්දියන් සවුත් ඉන්දියන් ෆිල්ම්ස් වල ගොඩක් ඩයලොග්ස් දිගයි අපේ වගේ කෙටි ඩයලොග්ස් දෙවේ හරි දිගයි ඉතින් ඒව කටපාඩම් කරගන්න ඉතින් මං හිතන්නේ තමන්ගේ ශේෂ්ත්‍රයට තියෙන ඇල්ම තමන් කරන දේ හරියට කළ යුතු දැන් මට ඒක පොඩි උනේ මේ දේශපාලනේ ඒකමයි උනේ මම හිතුවා දේශපාලනයට ආවම ඒක හරියට වෙන්න මොකුත් කරන්නේ නැහැ මේක හරියටම කරනවා නමුත් ඉතින් වැරදිච්ච තැන් බොහෝමයක් වැරදුනාට පස්සේ කරන්න දෙයක් නැහැ අර විදේශ චිත්‍රපට ගැන කියපු නිසා අහන්න හිතුණා මේ කෙනෙකුට ලැබෙන බොහොම සුවිශේෂී අවස්ථාවක් නේ තරම් ජාත්‍යන්තර අධ්‍යක්ෂ ප්‍රමාණයක් ලැබෙන එක හිතුන්නේ නැද්ද ඒ කාලේ මේ ලංකාව අතෑරලා ඇත්තට මේ ජාත්‍යන්තර සිනමාවත් එක්ක දිගටම කරගෙන ගියා නම් මීට වඩා තැනක් ගන්න තිබුණා කියලා ඇත්තටම එහෙම මේ chances තිබුණා මේ මෙහෙම වෙයි කියලා දන්නවට කියන්න තිබුණා කාලේ නමුත් ඒක හිතුවේ නෑ ඊට වඩා හොඳ ආදරණීය හැඟීමක් තිබුණේ මට
යන්න බෑම කියලා කිව්වා. මොකද මට කේරළ ෆිල්ම්ස් වගේක් හරි ෆිල්ම්ස් ගොඩක්. හරි ගොඩක්. හොඳේ. ඒ ඔක්කොම ලැබිලා තියෙනවා. නමුත් ඊට වඩා වැදගත් දෙයක් ලංකාවේ. ඉන්න මොන මෙහෙ. මෙහෙ ඉන්න මොන කියලා. අර ඔක්කොම අතහැරලා මෙහෙට ආවා. ඒ හිතපු ඉඳලා තාම ඉන්නවා. තාම ඉන්නවා. හොඳයි දැන් අර ජීවිතයේ සිනමාව තෝරා ගැනීම බොහොම සුවිශේෂී අවස්ථාවක් වගේ ඔබේ විවාහයත් බොහොම සුවිශේෂීයි ඔබට වෙනම ප්‍රතිරූපයක් ගොඩනගෙනවා සහ මම හිතන්නේ ලොකු හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවනේ විවාහය කියන කාරණාව. ඔබ එතෙන්දී තෝරා ගැනීම ගැන තෘප්තිමත්ද? මට තෘප්තිමත් වෙන්න හරි අකමැති වෙන්න කැමති වෙන්න නෙවෙයි අවස්ථාවේ තිබුණේ. ලැබිච්ච හොඳම දේ බාර ගන්නවා කියලා. සහ මොකක් හරි ඔය වගේ දේවල් මම හිතන්නේ අපි जीवित पताने आत्मगा मुखरेम बदीम कुत्ती है ना पाट कमती तोने का कुत्ती पुणे नम मट हितेनवा एवेलावे हटिट मंगत उदतीरने अकेला मगे दिमा उपयोगवा अकमति उणे ना मुलिम मुलिम एवेलांग उनक्यूवा मंगन आट गेलो मुखदे गोडा हट हेने जीवित अभी बलन विधि मल्ल एक विनस्ेन हरि पुदुमी अभी अदहितनेक्कीना हेट बलुहम याटी विनस्किन एक हितागण बेहबेलावधि मम विश्वासकरा अतीते किसी देखट बेनल वेडकने अतीते किसी देख नरकल हितल वेडकने अतीते दे विधि सिद्धौना दंग वर्तमान सह अनागते पमना ඉදිරියේදී කටයුතු කළ තොඳයි නැත්නම් හැමතිස්සෙම අරක මෙහෙම වුණා මෙයා මෙහෙමයි මෙහෙමයි කිකේ කියලා වැඩක් නැහැ නේ. ඉවත් වෙන්න වෙන්නේ නැහැ. මේ වැඩක් නැහැ. ඒවත් ගියා. ගිය දේ ගියා වේ. එක තමයි අර මම අහලා තිනවා මම දන්නේ කතාව කොයිතරම් දුරට ඇත්තද කියලා ඔබ ඒ කාලේ පෙම්වතිය වෙන්නේ නැති එහෙම නැත්නම් පෙම්වතිය වෙන්න ලෑස්ති වෙන කාලෙ වෙන්නේ නැති ඔබේ පෙම්වතා. එතකොට ඔබට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කරනවා. ඔබ යන්නේ මේ පවුලේ සේරම දෙන වාහනයක දාගෙන. मट कथा कर විශේෂ ලංකාවේ කිරේ නම් ගමන්නේ. ඔව්. ඒගොල්ලෝ දැන් යුරෝප් යර යුරෝපියන් විදියට ඒගොල්ලෝ එහෙම ඉතරපතර මිනිස්සුනේ. ඒ මනුස්සය බලද්ද බලන්න තිබේ. මම කිව්වා මේක තමයි අපේ සිස්ටම් එක. අපි යනවා නම් ඔහොම තමයි යන්නේ. වාටත් ඔය කෑලි කොයි ගරි හොයා ගන්නවනේ. ඔවා ගියා වගේ කරේ. ඒක සතුටින් බාරගත්තද ඒ වෙලාවේ? අපු මුකුත් කිව්වේ නෑ. ඉතින් අපි අම්ම නෙමෙයි කර කොච්චර හොඳ මහත්තයද බලන්න. जीवित දැන් අපි කියමු ආර්ථික වශයෙන් බැලුවොත් කෙනෙකුට ආර්ථිකව ඉහළම තැනකට යන්න පුළුවන්. එතකොට අහල පහල බලා ඉන්න හිතන අම්මෝ යාට සල්ලි තියෙනවා අර කාර් තියෙන මොනවද නැත්තේ? යා මාර සතුටින් යැත්තේ. ඈ යාට ගෙවල් 10ක් තියෙනවා මාල 100ක් තියෙනවා ඕනතරම් හැමදේම තියෙන කෙනෙක්. හැබැයි යාට නැති සතුටක් සමහර විට ඒක මුකුත්ම නැති එකකට තියෙන්න පුළුවන්. එක එක්කෙනා හිතන විදිය एक एक हितने विद्य अनित सतुट की अतम अपीट अपी हदा गो सतुट अपीट सतुट की अपीट सतुट हदा गुड अभी हम दिए सतुट हिता सतुटी मे कर दे मेक अभी करना मेक सुंदर
සන්තෝෂෙන් කරනවා ඔන්න ඔය අනිත්‍ය කැමති වෙනවා නම් මොනවා කරන්නද ඒත් මම සතුටින් මේක කරනවානේ මේක අනිත්‍ය වෙනුවෙන් හරි මම සතුටින් මේක කරලා දෙනවා නේ කියලා සතුට හදා ගන්න ඕනේ කියලා මට හිතුණා මං හිතන්නේ මොකද අපි කරන හැම දෙයකම ඉන්නවනේ ක්‍රිටිසයිස් කරන මිනිස්සු කොයි දේ කරත් නරකයිනේ හැම දෙයක්ම නරකයි මං හිතන්නේ කෙනෙක් අවුරුදු 50 පැනනට පස්සේ අරයා මෙයා කියනේවා ගැන සත පහකටවත් ගණන් ගත යුතු නෑ මොකද වැඩන්නේ ඒගොල්ලෝ මොනවා කරත් ඉතින් අපි ඉන්න කාලේ අපි ඉඳලා හැයි අපි මොකට දුවර ගැන දුක් වෙන්නේ බය වෙන්නේ ලැජ්ජ වෙන්නේ මොකුත් ඕනේ හැබැයි හරි දේ කරන්න ඕනේ සංස්කෘතිය කියලා එකක් අපිට තියෙනවා අපිට රැක ගන්න ආරක්ෂා කරගත යුතු දේවල් තියෙනවා ඒ දේවල් වලින් ඔබට නොගින් අර ඔයා හිතුවා වගේ අර හැමදේම කීර්ති ප්‍රශංසා මිල මුදල් යාන වාහන හැම දෙයක්ම ලැබුණත් සමහර වෙලාවට ඒ ඔකට වැඩි බහානකම දේ තමයි කෙනෙකුට තනිකම being loneliness is the worst thing can happen කොච්චර සල්ලි තියෙන කෙනෙකුටත් හැම වෙලෙම අවශ්‍යයි කෙනෙක් සහෝදරයෝ හරි ලං වෙලා ඉන්නවා නම් නීසස්ලා තමන්ගේ දුව සැමියා ওই වගේ පවුලේ පවුල කෙනෙක් හරි මන් දන්නේ අනිත් අර කොහොමද කියලා පවුලත් එක්ක හරි ලොකු හැඟීමක් ඇති වෙනවා සතුට වැඩියෙන් ලැබෙන්නේ අපිත් එක්ක ළඟම ඉන්න අයත් එක්ක කියලා හොඳයි බොහොම ස්තුතියි ජීවිතයේ පැරණි දේවල් යට ගියාගේ දේවල් නැවතත් බොහොම අපූර්වට අපිත් එක්ක බෙදා හදාගත්තට එහෙමනම් හිතවතුනේ අප කතාබහ තුළ ඉදිරියට යන අතරේ පළමු විරාමය ලබා ගන්නටයි සූදානම් Stand by Lights on Camera Action Coffee Studio with Mudita and Ishi හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් අපි කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වන්නේ වැඩසටහනේ දෙවන විශේෂාංගය. ඔබ දන්නවා අපේ පැමිණෙන ආරාධිත ශිල්පිනියගේ කැමැත්ත පරිදි දෙවන විශේෂාංගයේදී අපි ප්‍රශ්න අහන්නේ. එහෙමනම් අපි බලමු අද ඇය තෝරාගත් මාතෘකාව මොකක්ද කියලා. Overrun. හොඳයි ගීතකේ ඔබ කිව්වා මේ සබා දහම පිළිබඳව පරිසරය ගහකොළ ගැන කතා බහ කරන්න කැමතියි කියලා. දැන් වර්තමානයේ මේ මිනිස්සු ගොඩාක් දුරට යාන්ත්‍රික වෙලානේ තියෙන්නේ. ගැහණු පිරිමි ભેදයක් නැහැ. වයස් පරතරයේ ભેදයක් නැහැ හැම දිනාම එක්කෝ අධ්‍යාපන කටයුතුත් එක්ක එක්කෝ රැකියා කටයුතුත් එක්ක ගෙදර දොරේ කටයුතුත් එක්ක මේ හරිම කාර්ය බහුලයි මේ විදිහට මේ යාන්ත්‍රික මිනිස්සු සබා දහමත් එක්ක බද්ධ වෙන එක කොයිතරම් දුරට වටිනවා කියලා ඔබ විශ්වාස කරනවා ගාක් වටිනවා ජීවිතේ ඒක මම තේරුම් ගත්තේ මම සිනමාවට ආපු දවස් ඉඳලා හිටියේ කොළඹ කොළඹ මට නිවසක් තියෙනවා සියලු සබ්බහසුකම් තියෙන දේවල් තියෙනවා එහෙම ඉදితి මේ කොහොමද දේශපාලනේ විසින් මාව ගමට ගෙනිච්චා මං ගමේ මගේ දෙමව්පියෝ මට දීපු ඉඩමක විලා එකක් හදාගෙන අද මාසෙන් භාගයක්වත් අඩු ගානේ ගමේ ඉන්නවා දින 15ක් 16ක් ඒව ඉන්නවා ඒ ඉඳිද්දි තමයි මල්ලි මට දැනුනේ අපි කොච්චර දේවල් අතහැරලාද මේ කොළඹ හිටියේ කියලා ඒක පුදුමයි හුස්ම ටිකක් ගත්තත් ඒ ගමේ ඔය නිකන් එලිමහනකට ගිහිල්ලා වත්තේ ඇවිදිනකොට සත්තු මොනරු වඳුරු හැම જાතියම සත්තු ඉන්නවා එක එක පැත්තකින් ගහකොළ පුදුම ලස්සන ගස් જાති හැදෙනවා බෙහෙත් ගස්ද හැම දෙයක්ම පළතුරු එළවලු හැම දෙයක්ම තියෙනවා ඒ දේවල් එක ගැටිලා ඒවා වැඩ කරගෙන මම වැඩ කරනවා මං එළවලු හදනවා මගේ ගමේ අහල පළවෙනි සුක්කම දන්නවා උදේට විදුලක් ඉදලක් අරගෙන මේ ඒක මගේ ඇඟට එක්සයිස් එකක් කියලා විතර මුළු අර ටිකක් විශාල වත්තක් වත්තතු මේ 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 ස්වභාව ධර්මයේ කියන්නේ ස්වභාවික දේවල් එක්ක ජීවත් වෙන්න ගත්තාම පුදුම සතුටක් සහ සනීපයක් දැනෙනවා ඒ වගේම අපි අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අද ඉදිරිපත් වෙලා ඉන්නවා මේ ස්වභාවික වනාන්තර ගහකොළ රැක ගන්න ඕනේ කියලා එහෙම කරන්න හේතු වෙලා තියෙන වැඩිම බලන්න දැන් අද අර කතාවක දැන් අලුතෙන්ම කියනවා සහරා කාන්තාරේ ගස් දෙන්න පටන් ගන්නවා කිසියම් දේශගුණික විපර්යාසයක් වෙලා තියෙනවා හැබැයි ඒකෙන් තමයි අර කැලෑව හැදින අර දූවිල්ල යන එක විශාල වනාන්තර හැදින එක එක පැත්තකින් තර්ජනයක් වෙලා තියෙනවා ඒ වගේම මම විශ්වාස කරනවා
සමහර ලඩ හරි කනගාටුදායකයි සමහර දේශපාලඥයෝ සමහර අය මේ රටේ ගහකොළ කපලා විනාශ කරන එක ගැන ඒක හරි හරි අප්‍රසන්නයි මේ මිසු තේරුම් ගන්න ඕනේ මේ රටේ අපිට තියෙන මේ වැසි වනාන්තර ටික මේ ගස් කොළන් ටික අපි හදා ගන්න ඕනේ තියා ගන්න ඕනේ මේවා ආරක්ෂා කර ගන්න ඕනේ කියලා එහෙම නුනොත් අපේ අනාගත පරපුර කවදා හරි දවසක අපිට සාප කරාවි අපේ මේ රට මේ වගේ තත්යකට ගෙනාවි මේ මිනිස්සු කියලා එහෙම නොවෙන්න මං හිතන්නේ ජීවිතේ වැඩිම සුවදායක රස්සාවල් කරන මිනිස්සුෙකුට කොළඹ ජීවත් වෙන්න වෙනවා නගරේ ඉන්න වෙනවා නාගරික ඒ නාගරිකත්වයේ තුල වුණත් අර පොඩි ඒක හිතින් හරි ඒකට සතියකට පාරක් හරි කොහරි ගිහිල්ලා ගමකට ගිහිල්ලා ලස්සන තැනකට වෙලා සුන්දරව ඉන්න තියනවා නම් කොච්චර කොච්චර සතුටුදායක වෙන්න පුළුවන්ද ජීවිතේ දැන් මේ සමාජයේ ලොකු මතයක් තියෙනවානේ අපි සබා දහමට සලකන විදිහට තමයි මේකේ රිටර්න් එක අපට ලැබෙන්නේ ඔබ ඒක විශ්වාස කරන කෙනෙක් විශ්වාස කරන විශ්වාස කරනවා ගහකොළ කපලා දාලා ඊට පස්සේ වතුර එන්නේ නැහැ ඊට පස්සේ වියල් එනවා ඊට පස්සේ අපිට පුළුවන් තරම් ඉඩෝරි ආයක පැත්තකින් වහින්න ගන්නවා මැණික් පතල් අර පතල් මේ පතල් කීකේ වටේම කපනවා අපිට අධිවේගී මාර්ගය අවශ්‍යයි රටක දියුණුවකදී අධිවේගී මාර්ගය අවශ්‍යයි හැබැයි ඒවා යන මාර්ගය යද්දී නොඑක දේවල් අපිට අහිමි වෙනවා ඒ අහිමි වෙනවා ඒවා බේරගෙන පුළුවන් තරම් ඒවා බේරගෙන කටයුතු කරන්න මං හිතන්නේ උනන්දු වෙන්න ඕන කියන එක හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ ස්වභාව ධර්මයට ආදරේ කරන්න ඕනේ ස්වභාවිකව ලැබිච්ච දේවල් ආදරේ කරන්න නැත්නම් ඒක අපි කරා නිකන් සාපයක් වගේ එන්න පුළුවන් ඔබ පෞද්ගලිකව ගත්තම ස්වභාව ධර්මයේ විඳින්න. එහෙම නැත්නම් ස්වභාව ධර්මයත් එක්ක කාලය ගත කරගන්න එහෙම තෝරගත්ත සුන්දර තැන් හෝ වෙන විදේශ රටවල් එහෙම මොනා හරි තියෙනවද? විශේෂ තැන්. අනේ නංගියා. නංගියා කියන්නේ පා කිව්ව අර දුව කිව්වා. ඔව්. ඉතින් ම දුව ලෝකේ හුඟක් තැන් වලට මම ගිහිල්ලා තියෙනවා. මම එහෙම කියනකොට මේක මේ ලොකු ආඩම්බර පම්පෝරියක් ගහන්න කියන එකක් නෙවෙයි. බොහෝ තැන් දැකලා තියෙනවා. බොහෝ ලස්සන සුන්දර එහෙම සුන්දරම තැනක් තමයි ස්විට්සර්ලන්තේ කියන්නේ. ස්විට්සර්ලන්තේ තියෙන ඒ සුන්දරත්වය ලෝකෙ කොහෙවත් මම දැකලා නැහැ. ඒ තරම්ම සුන්දරයි, ඒ තරම්ම ස්වභාවිකයි, ඒ තරම් අර හුළඟ හරි ලස්සන සීතල හැම දෙයක් එක්කම හරි ලස්සනයි. ඉතින් හැබැයි මේ ලංකාවේ ඊට වඩා ලස්සන තැන් තියෙනවා. අපි ඒ ලස්සන තැන් වලට ඇත්ත ඔයා කිව්වා වගේ අපිට පුළුවන් පුළුවන් වෙලා අපේ සිද්ධාස්ථාන වුණත් පිහිටලා තින්නේ අපි අනුරාධපුර යනකොට ඒ පැත්තම අපිට බලලා හේ ටිකක් වෙන මේක අනුරාධපුර ගම් පොළොන්නරුවෙත් යනවා සීගිරියෙත් යනවා කතරගම් පැත්ත යනකොට දකුණු පළාතේ ඒ ටික ඔක්කොම මෙයා වෙනවා ඒ වගේ ඒ එදා ඉඳලම පුරුද්දලා තියෙන තැන් ඒවා ඇත්තටම ඊට වඩා පුළුවන් කමක් තියෙනවා නම් පුළුවන් තරම් අපිට යන්න මේ මේ කෝවිඩ් එකක් අපේ මේ සෞඛ්‍ය හේතුන් මත දැන මේ කාලේ මං හිතන්නේ කාටවත් කොහෙවත් යන්න පුළුවන් කාලයක් නෙවෙයි නමුත් ඊට වැඩිය හිතෙනවා ස්වභාව ධර්මයේ මං හිත දැකලා තියෙනවා පන්සල් වල ඉන්නට වැඩිය ආම්දුරු රුයි කැලේ ගිහිලා ලස්සනට වනගතව ජීවත් වෙන හැටිනේ ඒක ඒක නිකන් හොඳ අර සුන්දර කතාවක් වගේනේ දැන් අර අකමැට ස්විට්සර්ලන්තය ගැන කියපු නිසා අහන්නට හිතුණා දැන් ඔබ එහෙ ගිහිල්ලා දැකපු දේවල් විඳපු දේවල් ඔබට හිතුන්නේ නැද්ද විශේෂයෙන් ඕන් මේ නගර අලංකරණයේදී යොදා ගන්න දේවල් එවැනි සංකල්ප දේශපාලනයට ආවට පස්සේ මෙහෙදී ඔබ යොදා ගන්න හිතුවේ නැද්ද හිතුවා දැන් බලන්න මම ඇල්පිටිය කියන ගමේ එකේ නගරයේ කියන එක ලිකන් හරියට කිසිම පිළිවෙලකට නැහැ අද අපේ රජෙන් අපේ අධිකරු ජනාධිපතිතුමන් සම්පූර්ණයෙන් ඒකට දුන්නා මේක කරන්න කියලා ඉක්මනට මේ urban UD නාගරික සංවර්ධන අධිකරණ අපේ නව නගරයක්. ඒ නව නගරයක් කිව්වට ඒක බිහි වෙන්නේ වැවක්, වැව ඉදිරියෙන් යන jogging මේ දුවන් ට්‍රැක් එක මුළු නගරේම අමුතු විදිහකට වෙනස් වෙනවා. එතකොට මට හැමතිස්සෙම හිතෙන බලන්න මේ ස්විට්සර්ලන්ත වගේ රටවල හැබැයි මෙහෙමයි. ජනේලයක්වත් වෙනස් කරන්න බෑ පරණ තිබිච්ච විදියෙන් නිසා. කිසිම කෙනෙකුට පරණ බිල්ඩිමක් තියෙනවා නම් අපිට වගේ අද කඩලා හෙට වීසි කරලා දාලා එතන වෙන මොනවා හරි කරන්න බෑ. ඒ පැරණිකම ඒ පරණ දේවල් වලට හරියට ගරු කරලා ඒවා ලස්සනට තියාගන්න උත්සාහ කරනවා.
ඒකෙන් තමයි අමුතු ඒ රටටම ආවේනික නගර බිහි වෙලා තියෙන්නේ. දැන් අපි කොච්චර අලුත් එකක් කරත් මම විශ්වාස කරන ඒ කරන එක තුලදී අපේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අපේ පැරණි දේවල් වලට පොඩි උදව්වක් දීලා ඒ ඒ ඒවා තුලින් තමයි ඒවා නැතුව නිකම්ම කොන්ක්‍රීට් වනාන්තර කරන්න නෙවෙයි. ඒක නිසා ඔයා කිව්වා හරිය ස්විට්සර්ලන්තේ වගේ රටක ඊටත් වඩා එහි තියෙන වැදගත්ම දේ වෙලාවට වැඩ කිරීමනේ. ලංකාව කියලා කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් ස්වභාවික සම්පත් වලින් අනුන රටක්නේ. නමුත් අපේ රටේ ඉන්න මිනිස්සු මේ සබා දහම විඳින්න හරි හැටි කාලය හරි හැටි මේ තියෙන සම්පත් නිසිලස පාවිච්චි කරනවා නෑ. නෑ. ඒක හරියට ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්නේ අපේ අපි සිං අපේ බෞද්ධ ජනතාව වැඩි හන්දා බෞද්ධයක් හැටියට ඒගොල්ලන්ට වෙලාවක් හමුනොත් උගක් අය කරන්නේ ආගමික සිද්ධාස්ථානයකට යනවා. ඒ යන අපි කියමු දැන් කතරගම ගියම සිතුල්පව්වටත් යනවා. ඒ යාලටත් යනවා. නමුත් අර 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 ඒක විඳින්නම කියලා යන විදිහක් අපේ රටේ තාම බිහි වෙලා නැහැ මම දන්න විදිහට. එහෙම නෑ එහෙම කරන්නේ නෑ. නමුත් ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවනම් මීට වැඩි මේ සිංහරාජ වනාන්තරයේ රැක ගන්න සිංහරාජ අවට තියෙන මේ කැලෑ භූමි ටික ඇත්තටම දැන් අපිට නොපෙනෙන සාමාන්‍ය සමාජයේ නොපෙනෙන දෙයක් තමයි දැන් ওই කැලෑ ආරක්ෂක මහතුරුවෙම ලොකු වෙහෙසක් දරනවා ගම්වල ඔය ඈතට වෙන්න තියෙන කැලෑවල් රැක ගන්න. ඉතින් මිනිසුන්ටත් ගිහිල්ලා තමගේ දරුවොත් එක්ක උනත් ගිහිල්ලා පොඩ්ඩක් නිවාඩුවේ ඉන්න පුළුවන් තැන් මං හිතන ඉදිරියේදී බිය වෙන්න ඕන ටිකක් ওই වගේ කැලෑවත් සම්බන්ධ කරගෙන සහ මිනිසුන්ගේ ආකල්පත් පැත්තට නැඹුරු වෙනවා. වෙනස් වෙන්නවා. ආකල්ප වෙනස් නොවි කිසි දෙයක් කරන්න බෑනේ. ආකල්ප වෙනස් නොවි ඒගොල්ලන්ට ස්වභාව ධර්මයට ආදරය කරන්න බෑනේ කාටවත්. හොඳයි බොහොම ස්තුතියි. එහෙනම් ඉදෝදනේ අප තවත් විරාමයක් වැඩසටහන තුල ලබා ගන්නවා. නැවතත් බොහොම ඉක්මනින් ගොමුණ ගහනවා. Lights on, camera, action! Coffee Studio with Mudita and Ishi. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ Coffee Studio සමගින් එකතු වෙන්නේ වැඩසටහනේ තෙවන විශේෂාංගය. අද අපේ ආරාධිත ශිල්පිනිය ගීතා කුමාරසිංහ මහත්මිය ඉතින් ඇය පිළිබඳව ශේෂ්ත්‍රයේ කතාබහට ලක් වී තිබෙන කරුණු කාරණා පිළිබඳව විමසන වෙලාව. එහෙමනම් අපේ සූදානම් වන්නේ ෆ්ලෑෂ් සෙග්මන්ට් එකට යන්න. හොඳයි ගීතා කී දැන් ඔබත් කලාව නියෝජනය කරලා පසු කාලීනව දේශපාලනයට එන චරිතයක්. නමුත් වර්තමාන සමාජයේ ලොකු චෝදනාවක් තියෙනවා කතාබහක් තියෙනවා මේ කලාව නියෝජනය කරලා දේශපාලනයට ගියපු අයගෙන් කලාවට නිසි සේවයක් වුණ නැහැ. ඔබට මේ චෝදනාවෙල් වුණා මොකක්ද මේ පිළිතුරු වෙන්නේ? පළවෙනි මේ අංකේ මම හිතනවා මේ චෝදනාව හැමෝම බාර ගන්න ඕනේ කියලා. හැබැයි මෙතෙන්දී මම කියන්න ඕනේ මම දේශපාලනයට මාව ඇරියෙත් කලාකාරයෝ නෙවෙයි. දැන් සමහර අය ඇරියා කලාකාරයෝ විසින්. ජාතික ලයිස්තුවට දාලා ඒගොල්ලෝ ඇරියා කොහොම හරි මේ කලාව බේරගෙන වරෙල්ලා කියලා. ඒ ගොඩට මාව දාන්න එපා. මොකද මම බිම් මට්ටමට ගිහිල්ලා 10 අවුරුද්දක් දේශපාලනය කරලා පළවෙනි සැරේ පාර්ලිමේන්තුවට ගියා. අර මගේ ඒකටත් නොඑක් විදිය ප්‍රශ්න ඇති වෙලා මගේ පුරවැසි භාවයේ ස්විට්සර්ලන්තේ මට නැති කරගන්න විශාල පරිත්‍යාග කළා මං ආවේ. මං ආවේ මට ඇත්තට මේ ගමේ මිනිස්සු හැබැයි හැම වෙලේම පාර්ලිමේන්තුවේ හැම වෙලේම කලාව පිළිබඳ මොකක් ආවත් ඉස්සෙල්ලා හොඳම කතාවක් මං කියන්නම් ඊයේ පෙරේදා. මම අහගෙන හිටියා මේ අමතිවරේ කතා කළා කිව්වා ඉස්තුපු කෙනෙක් එයා කිව්වා මේ අමරදේවයන්ගේ භක්මාවශේෂ අද තියෙන්නේ මේසයක් යට. තාම නෑ මේක ගැන කවුරු මට ඒ වෙලාවේ ආවා ලොකු හිත වේදනාවක්. මට හරි දුකක් ඇති වුණා. මම ඒ වෙලාවේ ඇත්තටම මං ඇහුවෙත් නෑ අගමැතිතුමාලගෙන්. අහන්නෙත් නැතුව මම කිව්වා මම ඒක කතා කරලා මම කිව්වා අපේ ආණ්ඩුවෙන් නෙවෙයි ඒක පටන් ගත්තේ කවුරු කරත් ඒක අතරමඟ නතර කරපු එක වැරදි. එහෙමනම් අපි මේක ඉක්මනටම කරන්න බාර ගන්නවා කියලා. ඊට පස්සෙම අතිගරු අග්‍රාමාත්‍යතුමා මං හිතන්නේ ඇමතිතුමාට කියලා තියෙනවා මගේ කතාව අහලා මං කරලා මේක කරන්න කියලා. දැන් අමරදේවයන් වෙනුවෙන් එතුමාගේ ස්මාරකය හදලා
ඒ කටයුතු කරන්න නිම වෙලා තියෙනවා. ඒ වගේ පොඩි දෙයක් ආවත් හැබැයි මල්ලි මාර ප්‍රශ්නයක් නේ. එක දවසක් මම කොහොම හරි කියලා කිව්වා පාර්ලිමේන්තුවේදී එදා තිබ්බේ කතා කරන්න රූපවාහිනී ටෙලිවිෂන් ওই කතන්දර ඔක්කොම ඒවා ගැන. ඉතින් මම කොහොම මට පුළුවන් නම් මට විනාඩි 5ක්වත් ඒකට දාන්න. මොකද මගේ මට ඒක වටිනවනේ. මං එනකොට එක එක කතා කරනවා. नीति संबंध मम कथा श्रेष्ठाधिकरण देश पालको वेडियम उत्साह कलाकार මොකටද ඒගොල්ලෝ දිනන්න ආණ්ඩුව හදාගන්න ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ගන්න ගත්තට පස්සේ මං හිතන්නේ ඒගොල්ලන්ට නම් ඕනකමත් මං නම් දැක්කේ නැහැ කවුරුවත් කලාව ගැනවත් ඒව ගැන ලොකු වෙහෙසකින් උමනාවකින් කරනවා මේක එතනින් නතර වෙනවා ඒක ඒක හරි හරි අසාධාරණයි ඒක ගැන අපිට කරන්න පුළුවන් ඉතින් හැම වෙලෙම කියන්නේ එහෙම කරන්න එපා අපිට මේක මේ මේ දේවල් අපිට කරලා ඕන කියලා හඬක් නගන්න පමණයි ඔතේ හඬක් නගරකලා ආනේ වෙනතට නෑ ඒක අපි කෑ ගැව්වා කියලා ඒක කවුරු සතපාකටවත් ගණන් ගන්න නැත්තම් හරි හරි හැබැයි ඒකේ සම්පූර්ණ වගකීම ගන්න ඕන කලාකාරයෝ කලාකාරයෝගේ තියෙන මෝඩ තකතිරු වැඩින්ද තමයි ওই වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ ඇයි මොකද චන්ද කාලේ අහම බොරුතු පිටින් ගිහිල්ලා ස්ටේජ් නැගගෙන හෝගාල වැඩ කරගෙන දැන් මේ මටත් එක කියන්නේ හොඳේ ඒ ගොඩේ මම තින්දි කිරේ කොහෙද? ආ. ඉතින් සම මටත් එක මේ වයින්නේ ඔක්කොම මටත් දෙනවා. 50% මට හොඳේ. යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වැඩ කරගත්තට පස්සේ ආයි සත පහකටවත් ඉඳන් ඒගොල්ලෝ ගණන් ගන්න. ඕන නිකන් පොඩි දෙයක් නිකන් කැරක්ටර්ලයක් එහෙම මෙන් දෙනවා. ආ. පොඩි නිකන් දැන් මටම කඩගාටුයි තින්නේ ඇයි මට මේව එකක්වත් ඕන නැති එකෙක් වෙලා මං ආවේ කෙලින්ම මිනිසුන්ට වැඩ කරනන්නනේ මට මේ ආණ්ඩුවේ මුකුත් ඕනේ නැහැ ඒ මගේ දේවල් කරගන්න නෙවෙයිනේ මං ආවේ ඒතර මට හැබැයි මට මම කොහොමරි මගේ ගමේ මිනිසුන්ට ඒ අවශ්‍ය දේවල් අතිගරු ජනාධිපතිතුමාට එහෙම කියලා කොහොමරි කරගන්න හැබැයි ඉතින් මේ කලාවට යන සිද්ධිය වේදී කලාවට ගියාය මං කිය මාවැරිය මේ කලාව වෙනුවෙන් මාව පාර්ලිමේන්තුවේ එක්කනේ නෙවෙයිනේ අපි ඇවිල්ලා ගාම පලාත් සභාවට ගිහිල්ලා පලාත් සභාවෙත් ඒ කට්ට කාලා ඊට පස්සේ ඔය ලොකු මේ ඒක ඇවිල්ලා ග්‍රාමීය දේශපාලනෙත් එක්ක මම යන්නේ පැරෂුට් නෙවෙයි එතකොට මේ ගිහිල්ලා හැබැයි හැම තප්පරයක්ම මට චාන්ස් එකක් හම්බුනොතින් කලාකාරයෙකුට අවඩක් වෙනවා අසාධාරණයක් වෙනවා මේ ගැට කතා කළ යුතුයි කියලා මං එතෙන්ට පණින එක පණිනවාමයි කියලා කතා කරා මොකද මට ඉවසන්න බෑ ඒක හරහා අපේ ඇඟේ තියෙන දෙයක් නේ නෑ කොච්චර මං දේශපාලනය කරත් දැන් මම නිලිය කියන එක මට අමතක කරන්න බෑනේ ඒ කියන්නේ මගේ රංගන ජීවිතේ මට ලිකන් හිතා ගන්න බැරිද ඔයා හිතන සුවිසලන්ත ගිගයි කියලා මට ඔක්කොම අමතක වෙයි කියලා තියෙන ලොකුම තරු මෙහෙ එහෙම තරු දෙකලා නෑ හැවදද මැටෝන් කන්ද උඩ තියෙන රෙස්ටුරන්ට් එක ගිහලා කාලා සැප කියන ඔක්කොම දාලා ලෝකේ තියෙන ඉහළම ඩිසයිනර්ස් ලාගේ එක ඇඳුම ලක්ෂ 2 ගව් එක ඩ්‍රෙස් එකකට ගෙවන්න වෙනවා හෑන්ඩ් බෑග් එකක් ගන්නකොට ලක්ෂ 1කමාරක් දෙකක් ගෙවලා ගන්න. මේ වගේ නිකන් ලක්ෂරි සුපර් ලක්ෂරි. ඒත් අනේ සිනමාව අපි එකට ගිහිල්ලා අපි අරවැ රඟපාගෙන අපි කොච්චර සතුටින්ද ඉන්නේ. එකට කෑම ටික කාගෙන බත් පේලා නිකන් සාමාන්‍ය බත් මේකක් අපි බිම තියාගෙනත් කාපුලා සිනෝ තරේ හැටියට. ගේකට යන්න වෙලාවක් නැහැ. අපි වට වෙලා බිම වාඩි වෙලා වත් එකෙන් කන්නේ. ඒ ඒ ඒ ඒක අපිට අමතක කරන්න බෑ. ඒ කියන්නේ ලෝකේ තමන් ඒ මම අවුරුදු 16 යන්තම් ඉවරුණා විතරයි සිනමාවට ආවේ. ඒව දැන් ඇඟටම බද්ධ වුණා ඒ පොඩි කාලෙම වගේ පටන් ගත්ත හින්දා මේවා.
इकट ये तर आदर गौरव करण हेमदाम गौरव करण दट मे हेमदेक हमे अंक कला सिनेमा ने मट एक हमे मणि कमिक गमे पारवे मलक ईट वड़ा उब्बटे अन्न फुलवांगे सिनेमा विसी मा वसोल तैबुआ जीवित एक सदा सदातनिक वम गारुकरण ये रेकगा जीवित एक अभी बेहाल वेड कर एक अभी इद्रियट अभी मेघन हुआ साकाचा कल कटयुत कर विराम वेडसटन लागान भूमिमी नगे विराम नवतात काफी स्टुडियो समगीन मुनगहने वेडसटहने अवसाट विशेषांगे गीता काफी मुनगम पुंचि प्रश्न कहन लैस्ती कटिपील तम बड़ापुर मैं हेम मे सिनेमा जीवित वह वडात्म कल के दवास मुखा दवास මොනම දෙයක් ගැනවත් මම කලකිරුන්නේ නැහැ. Thank you. ඒ ප්‍රශ්නේ මම මේ දේශපාලන ජීවිතයට ගත්තොත් එහෙම දේශපාලන ජීවිතය වඩාත් කලකිරුණා දවස. දවස ගානෙම කලකිරෙනවා. පටන් ගත්ත දවස. පටන් ගත්ත දවස. කලකිරීම තමයි තියෙන්නේ. ඒ දැන් දැන දැනත් ඇයි එතනම රැඳෙන්නේ? ඔව් දැන් රැඳෙන්න දැන් අතාරින්න බැහැ. දැන් අර අතාරින්න පුළුවන් අතාරින්න මොකද එච්චරට එපා වෙලා. එපා වෙලා කියන්නේ මට තේරෙනවා ඒකේ මේ යථාර්ථය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. ආ. එහෙනම් දරාගෙන යනවා. නෑ දරාගෙන දරා ගන්නත් එච්චර ඕනේ නෑනේ නේ. ආ. අපි ඔය වැදගත් තියාගන්නේ. ඒ වනේ තියාරේ දැන් අර අපි ඔය ඡන්දෙන් දිනෝල යොපු මිනිස්සු ඉන්නවනේ. ආ. ඒ මිනිස්සුන්ගේ වැඩ ටික කරලා දෙන්න එපා. ආ. ඒකට බලාපොරොත්තු වෙනවා. ඔව්. හොඳයි මම අහුවත් එහෙම මේ සිනමා ශාස්ත්‍රයේ කෙනෙක් එක්ක ඔබේ විවාහය සිද්ධ වුණා නම් ඒ සඳහා බොහෝ දුරට ඉඩකඩ තිබ්බ සිනමා ශිල්පියා කවුද? අපේ කාලෙදි ගොඩක් දැන් දැන් හුඟක් වෙලාට නළු නිළියෝ විවාහ වෙනවනේ. ආ. හැම තිස්සෙම බැලුවොත් නළු නිළියෝ රංගපානයි ටෙලි නාට්‍යවල ඉන්න කට්ටිය ඔක්කොම විවාහ වෙනවා එකට. අපේ කාලෙදි එච්චර මේක තිබුණේ නැහැ. ඒ තරම් තදින් තිබුණ රුක්මනී දේවි මහත්මිය එඩිජා මානකල යුගයක් තිබ්බා. ඒ වගේ තිබ්බ තමයි. ඊට පස්සේ ඔය කෙනෙක් දෙන්නේ වෙන්න ඇති එහෙම ලොකුවට එහෙම ගියේ නෑ ඒක විදියක් ගියේ නෑ කවදාවත් එහෙම හිතුවෙත් නෑ දැන් එහෙම මේ වෙන් එක්කෙනෙක් බඳින්න ඕනේ එහෙම කියලා හිතුවෙත් නෑ නලුව ගැන විශ්වාසයක් තිබුණ නැද්ද නලුව නම් සතපාගල විශ්වාස කරන්න ඒ කියන්නේ ඈපඩ අපිටම ආදරය කරනවා මෙයත් එක්ක ඊට පස්සේ फेसबुक එකක ෆේස්බුක් වලට දානවා අර වට දානවා මේ වට දාන ඡන්ද කාලේ අර අපිට හැබැයි හොඳ වෙලාවට ඒව බල බල ඉන්න වෙලා නැහැ අපි දුවනනේ අපේ මීටින්ග්ස් වල අරම මේවට ඒ තිති කියනවා මිනිස්සු මෙහෙම ඇත්තද මෙහෙම කතා කියනවා එහෙම කියලා නිසා දෙකම එකයි හොඳයි මම අහුවත් ඔබට ලැබෙන්න තියෙන අවස්ථාවක් කුමක් හෝ ඔබේ සහෝදර තව ශිල්පිනියක් අතින් මොකක් හරි කැපිල්ලකට ලක් වෙනවා ඔබේ ප්‍රතිචාරය මොකක්ද කියලා අහන්න උත්තර තුනක් අපි කියන්න මට ගැහුවොත් මමත් ගහනවා දෙවෙනි එක තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා තුන්වෙනි එක මට දැන් නෝවා බොහොම හුරුයි
आउट गान टॉपिक के देवनी मट उना अतर मम गोबिता नगर पड़ी आदर कत्वेलती यम यम दीवाल वगा करीम फिल बंद वरियम के मम्मी अलोवेरा वगे संबंध पड़ी परेशनात्मक कटयुत करगण एक हरी आसाई एकट काले कोमरी होयागे मंखर नोने के मंगना मंगिकट आसा हिंद वे विशेष इट कालीमा भी निधि मत में रूपलावाणी से स्ट्रेट गई मैं तेल लंका पलवनी ऐक्ट्रस ममतमा प्रांसट घील गिनगने इंगल अंतट घील गिनगने रूपलावाण्य गार दाल मे एव पटांग तेक्कीना मम पुरोगाम्य 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 अदेट पलवनी अभी पलवनी अमतमा एक लंका भी कौर कल्लाने इकलिए स्ट्रेट मंगोड़ा अलूम करा मंगी दी हेम खाता मास लसन टीन दीन हेम ये दीवल लुकु आसा वक्ति हेम खाता वक्तूल मम तेवागे आसा वेल ऊन वेल इग्न गेन एक अदेन तुत मगे जीवित मट एक उदौलाती बहुत देवल मम मेकअप दागे मं खावा खागावटे अंडी ने मेकअप दुड़ी वकर यार मग इवागे इग्न गि सावेनि वेन विशेष क्षेत्र वर्ग मितुवील है क्षेत्र वर्ग आटा उदौकर प्रतिचार ओण तर ओणम तरंग ओणम तरंग पर्ण कड़े अदमट को लघु कथ अंदर हर हिता बेरवे हेम इंड रसिक हर आदर करबू दाम रसिको मट यहाँ नाम समांत गंपा समान गंपा समान लुकू एलबम हेम पिंतूर हेम देखम मं जीवित गति करती हेम देखा मट गिरी मट अदाकंड मट मत कल मेरी चित्रपट प्रीमियर कदा वैसे पिंतूर मंगे मट ये रसिक कमार पार्लमेंट दखलती मंत्री कड़वस मंत्री वो किपद ने किन्नो मैं सर गया मुंदर कल्पना कर मत कर लग गया ना मत कर ला लिया गानो एक ला याद क्या ना भी मट दे दे भी वो प्रश्न क्या हुआ ये लग सर ये बहुत मगो आगे ना वो किन्नो एक दिशा मैं बताए मगेर लेना नालू अंगे दक्षिण ना अकमेती में लक्षण है मुकाबले के लाहौर बड़ा बुरु किन्नो ने समारो जीवित हरी හොඳ දෙයක් ඒක හිතන් හිතන්න බලන්න ඒත් මේ මිනිස්සයා ජීවත් වෙන්න දඟලනවා ගහක එල්ලිලා කොහොම හරි වඩ කාගෙන කොහොම හරි බෙල්ල මුළු පවුලෙම අය ගහගෙන ගිහිල්ලා ගෙවල් දොරවල් සේරම නැති වෙලා අන්න ජීවිතේ සේරම නැති වෙච්ච දැන මං හිතන්නේ පුදුම හිතේ වට මම හැමතිස්සෙම හිතන මේ කොම නැති වුණත් මොකද මොනව කරන්නද ඉවරයි
ඒත් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතනයි වැඩේ තියෙන්නේ. ඒක මං නම් තරේ අදහනවා. අනිත් එක අපි බුද්ධාගමේ අය නම් අපි අපේ පළවෙනි පාඩම අපි සියල්ලම ගැන තියෙන ආශාව අතරින්න ඕනේ. අතරින්න. අතරින්න. ඒ ඒ බුද්ධාගම ගැන බලලා නෙවෙයි සමහරු නම් අතරින්නේ. ඔව්. උන්ට ඉතුරුව අතරලා දාලා යන්න අතින්න. යාළු කමලනේ. ඒක මේක. මේ අතරින්නේ. පටල ගන්න හොඳ නැහැ. පටල ගන්න හොඳ නැහැ. මේක වෙනම හැම දෙයක්ම අපි ගොඩේ ධනය සියල්ලම මොහොතකින් නැති වෙනවා කියලා. නැති වුණත් මොකද? जीव अभी लोक निपुदी मुकुद मम्मे चरित मट मुल हितूत मम्म किया पाड़ी हितला सिनेमाटेन मगे पिया राजे रखिया वक्र पुणील धारिये या कमे नमुत्ता बहुम पलवे फिल्म सल हम हमलिका हरी कूदे हकुना पास कार आकाश उना फिल्म सुना हर कार पुलवांगना ඒ කාලේ ලොකු ගණන් නෙවෙයි කාර් වලට ලොකු වියදමක් යන්නේ නමුත් ඒ ගාන හරි කියලා කාර් ඊට පස්සේ ගයක් ගන්න ඊට පස්සේ ව්‍යාපාරයක් කරන්න ඊට පස්සේ ටිකෙන් ටික අඩියෙන් අඩිය අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ඉදිරියට ආවා කවදාවත් කාටවත් ණය වෙලත් නැහැ මං හැමෝටම කියන්නේ හැම ණය වෙන අනිත් එක හැම කෙනෙකුටම මේ ශේෂ්ත්‍රයෙන් හම්බ කරගන්න පුළුවන් අපිට නෑ ආණ්ඩු කරන්න ඕන කවුරු හරි අපිව බලා ගන්න ඕන කියලා කවුරු හරි කියනවා නම් ඒක හරි මෝඩ කතාවක් එම කරති නැයි තමන් තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කාලෙම යම් දෙයකට යොදවලා මුදල් හොඳට කළමනාකරණය කරගෙන ඉස්සරහට යන එහෙම වුණොත් හැමෝටම කාටවත් වරදින්නේ නැහැ. හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි ගීතක් අද අපේ ආරාධනාව පිළිගත්තාට සහ වැඩසටහන පැමිණියාට අපි කාලයක් තිස්සේ උත්සාහ කරලා මැතිවරණයත් එක්ක දවසින් දවස කල් ගියා අපේ මුණ ගැසීම. එහෙමනම් සමුගන්නට සෝදානම් වෙන්නේ වැඩසටහන ගැනත් පුංචි අදහසක් එකතු කරලා අපි සමුගන්න. මං හිතන්නේ මේක මම ලොකුවට වෙන්නේ ලොකුවට ඔයා කියපු අහපු හැම දෙයකම ඒ වෙලාවට හදවතට දැනෙච්ච දේවල් කතා කරේ. කලින් සෙට් වෙලා හදාගෙන මොනවා හරි බොරු ටිකක් කිව්ව නෙවෙයි. මේ හැකේපු හැම දෙයක්ම සත්‍යයි. ඒ වගේම හරි සුහදයි. මං ඔබ දෙබලටම කියනවා මේ මේ ලස්සන දරුවෙක් මේ ඔබේ ප්‍රසන්න ඔයත් හරි දක්ෂයි ඉතින් හැමදාම අපි අද බොහොම සුන්දරව ගත කරපු හෝරාවක් මේක. මම හරියට සතුටු වුණා. ඒ වගේම ස්වර්ණවාහිනියටත් ඔබ දෙපළටත් සියලු දෙනාටම නැවත වතාවක් ස්තුති කරනවා. 20යි 21 අවුරුද්ද ජයෙන් ජයම වෙන්න කියලා. හොඳයි බොහොම ස්තුතියි ඔබේ පැමිණීම අපිට ලොකු ආඩම්බරයක් සහ වැඩසටහන අලංකාර කරන්නට පොහොසත් කරන්න හේතුවක් වුණා. එහෙමනම් හිතවතුනි අපි අද දවසට සෝදානම් වන්නේ වැඩසටහනෙන් සමුගෙන යන්නට එළඹෙන සතියේත් හරියටම ඉරිදා උදෑසන අටට ලංකාවේ දන්න කියන ශේෂ්ත්‍රයක දන්න කියන චරිතයක් සමගින් ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන සමුගන්නේ. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායි සතියක්.